තලගොඩේ හැදුණු තරුණ චිත්‍රවල්ලි දේශීය සිනමා සහෘදයන්ට අදත් අමතකව නැත. කවර කලක තිරගත වුවත් ජනප්‍රියත්වයේ අඩුවක් නොමැති මාතලන් චිත්‍රපටයේ චිත්‍රවල්ලි ඇගේ රංගන දිවියේ ප්‍රබල සංදිස්ථානයකි. මගේ රූප දකින්න විට ඔබතුමාගේ පපුව ඩක් ඩක් ගහලා ගැහෙනවා කිව්වේ. දැන් නැවත 50-60 දශකත් දුවේ දිදුලන තාරකාවක වූ ඇය 1937 නොවැම්බර් 6 වෙනිදා බොරැල්ලේදී උපත ලැබුවාය. අනුරාධපුර පවුලේ කන්‍යාරාමය, නාවලපිටියේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය ආදීන් සිප් සතර හැදෑරූ ඌ රඟපෑමට ඇලුම් කළේ කපටි ආරක්ෂකයා චිත්‍රපටයේ රුක්මනී දේවී රඟපානු දැකීමෙන්. මම රුක්මනී දේවීලාගේ මේ පින්තූරය දැකලා මට ආසාවක් හිතුණා මේ චිත්‍රපටවල රඟපාන්න. රුක්මනී එඩී දකුණු රිසියෙන් මීගමුවේ ඔවුන්ගේ නිවසට යෑමට තම වැඩිමහල් සොයුරිය සමග ගමන් ඇරඹු ඇය වැරදීමකින් එදා ගොස් තිබුණේ DAW ජයමානගේ නිවසට. ඔහු ඇය දුටු සැනින් උමතු විශ්වාසයේ චිත්‍රපටයේ දඟකාර චරිතයකට තෝරා ගත්තේ ශේෂා පලිහක්කාරගේ නර්තනය හදාරා සිනමා තාරකාවක් ලෙස ඇය ස්ථාවර වූ මාතලන් චිත්‍රපටයේ. රංගලතා, සොහොයුරෝ, සුන්දර බින්ද, සුහද දිවිපිදුම, සුහද සොහොයුරෝ, ආදරයයි කරුණාවයි, අල්ලපු ගෙදර, ආත්ම පූජා, ඇ රඟපෑ ආදායම් වාර්තා තැබූ චිත්‍රපට ලෙස කැපී පෙනේ. එසෙන් නායගම ඇගේ ගායන හැකියාවද උරගා බැලුවේ. පුරුෂරත්න චිත්‍රපටය උදෙසා රුහුණු දේශ සෝභමාන ගීතය ගැයූ ඇය එච්.ආර්. ජෝතිපාල සමග සුහද දිවිපිදුම චිත්‍රපටයට, ජීවනයේ ආදරේ ලන්ඩන් හාම චිත්‍රපටයට ආර්. මුත්තුසාන් සමග ආශාව බැඳා යන ගීතයද, වීර වික්‍රම නැමැති දෙබස් කැවූ චිත්‍රපටය සඳහා ගීත දෙකක්ද ගැයූ අය. අල්ලපු ගෙදරෙහි සංගීතයට ලැබි කාන්තාව හා කොහොමද වැඩේහි වට්ටියම්මා, ආත්ම පූජාහි රාජකුමාරි ඇගේ චරිත නිරූපණ අතර කැපිපෙනේ. උතුම් ස්ත්‍රී චිත්‍රපටයේ රඟපෑමෙන් පසු කලක් සිනමාවෙන් බැහැර වී සිටි ඕ යසපාලිතගේ රෝසී චිත්‍රපටයෙන් වැඩිහිටි චරිත රංගනයට එක් වූ අය. රණතිසර සම්මානයටද පාත්‍ර වූ ඇය අවිවාහකව නම්මෝ ඒ අග්‍රගන්නේ කලාකාරියට අපි ආසනවලින් නැගිට ආචාර්ය පුද කරමු UW සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් මෙවන 14 වන සම්මාන රාත්‍රියේදී ඇය සම්මානෙන් පිදුම් ලබන වගයි බොහොම සුන්දර අවස්ථාවක් ජීවිතේ එක් වතාවක් පමණක් පිරිනැමින බොහොම සුන්දර අවස්ථාවක්